දිවිසරිය නිමා කළ සම්මානිත ජැක්සන් නම් ඔහු සම්මානීය රංගතරයෙකු වන ජැක්සන් ඇන්තනි සිය දිවිසරිය නිමා කොට සදහටම සමුගෙන යාම කලාවට ආදරය කරන සමස්ත ජනතාවගේම හදවත කම්පා කරවන්නකි 1958 වසරේ ජූලි මාස 8 වන දින රාගම පොඩි වී කුඹුරේදී උපත ලද ජැක්සන් ඇන්තනි මහතා මිය යන විට 65 වන වියෙහි පසු විය ජැක්සන් ඇන්තනි උගත්කමින් පරතරට ගිය රංගවේදියකි කොළඹ විශ්වවිද්‍යාලයෙන් සිංහල භාෂා විශේෂ උපාධියද ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ජනමාධ්‍ය ශාස්ත්‍රපති උපාධියක්ද ලබා සිටි ජැක්සන්ගෙන් අපටද ඉගෙන ගන්නට බොහෝ දේ තිබුණේය පුංචි තිරය වේදිකාව සහ සිනමාව යන ප්‍රධාන මාධ්‍ය තුනම අතික්‍රමණය කළ මේ විශිෂ්ට කලාකරුවා රංගනයෙන් පමණක් නොව අධ්‍යක්ෂණය නිෂ්පාදනය ගායනය තිර රචනය ආදීන්ද නිවේදනය නවකතා රචනය තීරු ලිපි රචනය ගීත රචනය පූරක ආදී වූ විවිධාකාර භූමිකාවන් ඔස්සේ සිය දක්ෂතාව පෙන්වූ විරල කලාකරුවෙකි ඇසකියාගත් කලමට මැවෙන්නේ උබෙරුව ඈත කඳු කරෙන් එන නලගෙන ඉන්නේ උබේ හඬ වසර 29ක පමණ කාලයක් තිස්සේ පවත්වාගෙන එන සුමති සම්මාන උළෙල ආරම්භයේ සිටම සම්මානලාභියෙකු ලෙස පමණක් නොව සුමති සම්මාන උළෙලේ සාර්ථකත්වයේ උදෙසා හෘදයාංගම ලෙස දායකත්වයේ දැක්වූ සොඳුරු හිතවතෙකු වශයෙන් ජැක්සන් නැන්තනීව හඳුන්වා දිය හැකිය අපි සුබ පතනවා ඊළඟ සුමති පාර්ලිමේන්තුන් ප්‍රමුඛ මේ සුමති ටෙලි සම්මාන පදනමට ලංකාවේ ටෙලිවිෂන් සඳහා ටෙලිවිෂන් ක්ෂේත්‍රිකයින් මේ සිව් ධනයම ඒක රාශිය කොටගෙන නිවැරදි ප්‍රමිතියක් සකස් කිරීම සඳහා කටයුතු කරන්නට ඒ සඳහා වෙහෙසෙන ඊළඟ සුමති පාර්ලිමේන්තුන් ඇතුළු සිළුම කාර්ය මණ්ඩලයට ආවඩා ආයුබෝ වේවා ස්තුතියි ජැක්සන් ඇන්තනි යනු කෙතරම් පුළුල් පරාසයක පැතිරෙනු ප්‍රතිභාවකින් යුතු කලාකරුවෙක්ද යන්න වටහා ගැනීමට ඔහු දිනාගත් අනිකුත් සම්මානවලට අමතරව සුමති සම්මාන උළෙල ඉතිහාසයේ තුල ලැබූ සම්මාන දෙස අප අවධානය යොමු කිරීම ප්‍රමාණවත් තරම්ය 1997 වසරේදී පැවැත්වුණු දෙවෙනි සුමති සම්මාන උළෙලේදී පිටගම් කාර්යෝ ටෙලිනාට්‍යෙහි රංගනය වෙනුවෙන් වසරේ හොඳම නළුවාට හිමි සම්මානය දිනාගත් ජැක්සන් ඇන්තනි එතෙන් පටන් සිය රංග කෞශල්‍ය වෙනුවෙන් පමණක් නොව අධ්‍යක්ෂණය තිර රචනය ගීත රචනය වැනි අංශ රැසක් වෙනුවෙන් සුමති සම්මාන උළෙලේදී සම්මාන රැසකට පාත්‍ර විය 2002 වසරේදී මහා සිංහලේ වංශ කතාව වැඩසටහන වෙනුවෙන් ජූරියේ විශේෂ සම්මානය 2003 වසරේදී නේබටෝක් වෙනුවෙන් ජූරියේ විශේෂ සම්මානය 2004 වසරේදී යෙහෙළි වැඩසටහන වෙනුවෙන් වසරේ හොඳම කාලීන වැඩසටහනට හිමි සුමති සම්මානය 2008 වසරේදී ගංගදිගේ වැඩසටහන වෙනුවෙන් වසරේ හොඳම සගරා වැඩසටහනට හිමි සම්මානය 2014 වසරේදී අප්පච්චි ටෙලිනාට්‍ය වෙනුවෙන් හොඳම නළුවාට හිමි සම්මානය 2016 වසරේදී දස්කොන් ටෙලිනාට්‍ය වෙනුවෙන් හොඳම ටෙලිනාට්‍ය හොඳම පිටපත හොඳම ගීත රචනය සහ හොඳම අධ්‍යක්ෂණයට හිමි සම්මානය 2018 වසරේදී සීරජ ටෙලිනාට්‍ය වෙනුවෙන් හොඳම ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණය සහ පිටපතට හිමි සම්මානය ආදී සම්මාන රැසක් දිනාගත් ජැක්සන් ඇන්තනි කිසිදා ජයග්‍රාහි උන්මාදයෙන් හිස උදුම්මාගත් නිර්මාණකරුවෙකු නොවේ සුමති සම්මාන උළෙල ඉතිහාසය තුළ ජැක්සන් දිනා ඇති මුළු සම්මාන ගණන 13කි උඹේ සපත්තුව වැළඳ බදා උඹේ සබුක්කුවේ පහර කකා උඹේ සපත්තුව වැළඳ බදා උඹේ සබුක්කුවේ පහර කකා ගත කළ මනරම් සොඳුරු දිවිය ඒ දෙවිය නිමුන් අද කරති නිගා ජැක්සන් ඇන්තනි තරම් පුළුල් ධාරිතාවකින් හෙබි කලාකරුවන් මෙරට බිහි වී ඇත්නම් ඒ ඉතා අතලොස්සක් බවට විවාදයක් නැත ඔහුගේ වියෝව මෙරට කලා ශිෂ්ටාචාරය තුළ විශාල හෙඩසක් ඇති කරවන්නක් වත්
මේ අසම සම කලාකරුවාට අකමැත්තෙන් හෝ සමුදී දුක තුනී කර ගැනීමට අද අපට සිදුව තිබේ. ජැක්සන් ඇන්තනි ප්‍රවීණ කලාකරුවාණන් අප අතරින් සමුගත්තද මෙරට කලාව වෙනුවෙන් ඔහු කළ සුවිශාල මෙහෙවර සැමදා අපගේ මතකයේ රැඳෙනු ඇත. යුගයක පුරාවෘත්තයක් වූ විශිෂ්ට කලාකරුවාණනි ඔබට සුභ ගමන්.